අර ලොකු ගේම් මොයිච් මහත්තයා අද තීන්දුව తీරන ගන්නේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා යුද හමුදාපතිවරයා නෙමෙයි ඒ ලොකු ගේම් මොයිච් මහත්තයා තමයි ලොකු ගේම් මහත්තයාට ඕන වෙලාවට රට අරින්න පුළුවන් රට වහන්න පුළුවන් පිළියන්දල තීන්දුව ගන්න එතුමා නම් අනිත් ඇමතිවරු ටිකත් මේ වැඩේට ලේස්ති වුණොත් එහෙම මේ රටේ සෞඛ්‍ය බලධාරීන් ඉඳලා වැඩක් නැහැ විශේෂඥ වෛද්‍යවරුන්ගේ නිර්දේශ වැඩක් නැහැ යම් හුදෙකලා සිද්ධියකින් සමස්තේ මනිනවාට මම පෞද්ගලිකව එකඟ නැහැ යම් ප්‍රදේශයක් අගලුලා තිබීමක් යම් නිවසක් නිරෝධායනයට යටත් කිරීමක් ඒ වගේම මේ හා සම්බන්ධ සියලු තීරණ සෞඛ්‍ය බලධාරීන්ගේ පූර්ණ නිර්දේශ මත සිද්ධවන්නේ දේශපාලන නායකත්වයේ විසින් සිද්ධ කරන්නේ ඊට අවශ්‍ය තැනකදී පහසුකම් සැපයීම පමණයි දැන් ඉන්දියාවේ නම් මැතිවර කොමිසම මැතිවර රැලි පවත්වන දුන්නා කොරෝනා බෝ වුණා. එතකොට ඉන්දියාවේ මදුරාසි අධිකරණය කියනවා මැතිවරණ කොමිසම සාපරාධී වරදක් කළා තියෙනවා. කොරෝනා වලින් ජනතාව ඝාතනය කරන්න සාපරාධී වරදක් කළා තියෙනවා කියලා. ඒක සිංහල අලුත් අවුරුද්ද යාලේ හැරීම ක්‍රිකට් ගහන්න කියලා කොරෝනා ගෙන්වා ගැනීම යුක්‍රේන් ජාතිකයෝ ගෙන්නගෙන කොරෝනා ගෙන්වා ගැනීම ඊළඟ ඉන්දියානුව නිරෝධායනට ලංකාවට ගෙන්වා ගැනීම එපමණ ආණ්ඩුව අනිවාර්යයෙන්ම සාපරාධී වරදක් කරලා තියෙනවා කොරෝනා ජනතාවට බෝ වෙන්න ඉඩ හැරලා. නිදහස් සෞඛ්‍ය වෙනුවෙන් පෙනී හිටපු පක්ෂයක් නිදහස් සෞඛ්‍ය ආරක්ෂක කරපු පක්ෂයක් නිදහස් සෞඛ්‍ය පෝෂණය කරපු පක්ෂයක් විදිහට ජනතාවගේ ආයතන කරනවා සුරක්ෂිතව ඉන්න සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න අපි ඒ ගමම්ම කියනවා යම් යම් අඩුපාඩුකම් සීමාවන් අවම කරන්න අවශ්‍යයි නිසි කළමනාකරණ උපදෙස් කල් වේලා ඇතුව ලබා දෙන්න එමගින් ජනතාවට මඟ පෙන්වන්න පුළුවන් වෙයි විශේෂයෙන්ම දැන් රෝහල් පිරි ඉතිරි ගොස් තියෙන්නේ ඒක නිසා කොරෝනා හැදුනත් අමාරු නැත්තම් ගෙදෙට්ට වෙලා ඉන්න. ලෙඩ හැදෙන එක නවත්ත ගන්න පියවරක් දක්වා අපි ගමන් කරන්න ඕන. ඒ නිසා ඒ පියවරට යන්නේ නැතුව මේක තවමත් අරගෙන ඉන්දියාවනුත් එන්න කියලා ගියාට පස්සේ මේක මරණයට දොර අරින එකක්. මේ මරණ වලට ඝාතකයෙක් ඉන්නවා. ඒ ඝාතකයා තමයි පාලකයෝ කියන එකත් අපි අවධාරණය කරන්න කැමතියි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.